Initiating system 1. System 1 loaded. Hi, Silo Dinata Chakma Program YouTube channel ke aadarayen piligannawa. ඉතින් අද තමයි චක්මන් ප්‍රෝග්‍රෑම YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකේ රිලීස් කරන්න යන්නේ. මුලින්ම කියන්න ඕනි චක්මන් ප්‍රෝග්‍රෑම YouTube channel එකේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ web designing සහ programming සරලව සිංහලින් ඔගලන්ට කියා දෙන්නට. ඉතින් subscribe කරලා නැත්නම් දැන්ම චක්මන් ප්‍රෝග්‍රෑම YouTube channel එකේ subscribe කරලා මාත් එක්ක හැමදාම කෝඩ් කරන්න එකතු වෙන්න. වෙබ්සයිට් හදන්නේ කොහොමද? සහ වෙබ්සයිට් නිර්මාණය වෙන්නේ කොහොමද? ඇත්තෙන්ම වෙබ්සයිට් එකක් නිර්මාණය වෙන්නේ වෙබ් පේජ් ගොඩක් එකතුව. හරි. මම කෙලින්ම වැටට බහින්නම් අපි පොඩි වෙබ් පේජ් එකක් නිර්මාණය කරන හැටි ගැන ඉගෙන ගමු. මුලින්ම වෙබ් පේජ් එකක් හදන්න ඉස්සලා අපි කොහොමද HTML කෝඩ් ලියන්නේ? හරි. මම ඔයගලන්ට step by step ඒ HTML කෝඩ් ලියන හැටි ඔයගලන්ට කියලා දෙන්නම්. හොඳයි. HTML කෝඩ් ලියන්නේ කොහොමද සහ run කරන්නේ කොහොමද මම මුලින්ම ඔයගලන්ට කියලා දෙන්නම්. HTML කෝඩ් එකක් ලියන්නේ notepad එකකින්. අපිට තව ගොඩක් softwares තියෙන එකක අපි HTML කෝඩ් ලියනවා. ඉතින් මම මුලින්ම ඔගලන්ට කැමති පොඩි තැන ඉඳන් ලොකු තැනකට ගෙනියන්න. ඉතින් HTML කෝඩ් එකක් අපි ලියමු notepad එකේ. notepad එකේ අපි ගන්නෙ computer එකේ right click කරලා new ගිහිල්ලා text document කියන එක. ඒක අපි ඔබනවා. ඔබලා ඊපස්සේ අපි මේකෙන් save එක දෙනවා. index.html කියලා ඒක මම desktop එකට save කර ගන්නවා. ඉතින් මේක save කරගෙන අපි දැන් මේකේ ඇතුලේ HTML code එකක් ලියන්න යන්නේ. ඉතින් මුලින්ම HTML code එකක් ලියද්දී මේක දාමු HTML doc type do CTY doc type HTML ඊට පස්සේ අපි දානවා start tag එකේ HTML කියලා end tag එකේ දානවා HTML ඊට පස්සේ head එකේ head එක end tag එක ඊට පස්සේ body එක body start tag body end tag එක දැන් අපි title එකේ දාන මේ ඇතුලේ title start tag එක වහන title title end tag එක title එකේ මේ ඇතුළ තමයි ලියන්නේ. මේක අපි දාමු page title page title කියලා. ඊට පස්සේ body එක දානවා. body එක ඇතුළ දානවා h1 H1 කියන්නේ my first head my first heading ඊට පස්සේ p tag එකෙන් දානවා my first
paragraph කියලා. ඉතින් අපි සාමාන්‍ය web page එකක් ලියන්නේ මෙහෙම තමයි. doc type එකකින් අපි කියවෙන්නේ අපි HTML එකේ හරියට output එක ගන්න නම් අපි doc type කියන code එක අනිවාර්යයෙන් ලියන්න ඕනේ මේක. ඉතින් මේක අපි කියනවා start tag කියලා HTML එකේ start tag එකයි. ඊට පස්සේ මේකේ end tag එකේ එහෙම නැත්නම් opening tag එක කියනවා. එහෙම නැත්නම් closing tag එක කියලා කියනවා. දැන් අපි head එකේ head එකත් opening tag එකක් තියෙනවා. ඊට පස්සේ close tag එකක් තියෙනවා. ඉතින් head එකේ ඇතුළත තමයි අපි මොකක් හරි දෙයක් page title එකක් ලියද්දී අපි ඒක head එක ඇතුළත තමයි අපි මෙහෙම කියලා title කියලා open tag එකක් දාලා ඊට පස්සේ closing tag එකක් දාලා මේ ඇතුළේ අපි title එකේ ලියන්නේ H1. H1 tag එකෙන් කියන්නේ මොකද්ද? H1 කියලා කියන්නේ heading 1 කියන එක. දැන් heading 1 කියන්නේ heading තියෙනවා heading 1, heading 2, heading 3, heading 4, heading 5, heading 6 කියලා ඒ වගේ තියෙනවා. ඉතින් අපි දැම්ම heading 1 එකේ H1 කියලා කියන්නේ heading 1 එකේ. ඉතින් heading 1 එක මේක. ඊට පස්සේ P. P tag එකෙන් මොනවද කියන්නේ? P tagging කියන්නේ paragraph 1 කියලා. නැත් paragraph කියලා sorry. P tagging කියන්නේ paragraph එක. අපි paragraph එකක් ලියද්දී මේක P tagging ඇතුළෙන් තමයි ලියන්න ඕනේ paragraph එකේ. ඊට පස්සේ මේක අපි save කරගන්නවා. save කරගෙන අපි මේක run කරන්නේ කොහොමද? ඉතින් අපි save කරවෙද්දී මේක තමයි ෆයිල් එක. ඉතින් මම right click කරනවා. open with දානවා. ඉතින් ඔයගලන්ට ඕන browser එකෙන් ඔයගලන්ට run කරගන්න පුළුවන්. මම දානවා Google Chrome එකෙන් මම run කරන මගේ web page එක. මෙහෙම right මම click කරලා හරි. දැන් ඔයගලන්ට පේනවා ඇති heading 1 my first heading කියලා කියන්නේ මේක my first heading එකේ ආවේ මේක. يعني heading 1 කියන එක. ලොකු අකුරෙන් තියෙන එක heading 1 එකේ. දැන් paragraph එක තමයි p tagging එන එක paragraph එක. ඊට පස්සේ title එක. title එක කොහෙද තියෙන්නේ? title එකේ තියෙන්නේ අපි මේක. මේ තියෙන උදාහ ඒක තමයි title එක. page title bar කියලා අපි save කරගෙන අපි refresh කරමු. දැන් ඔයගොල්ලෝ පේනවාද page title bar කියලා මේක තියෙනවා. ඉතින් මේ විදිහට තමයි HTML code එකක් ලියන්නේ. ඉතින් මම තව ඉදිරියේදී හොඳ හොඳ HTML codes මුලින්දම ඔයගොල්ලන්ට advance විදියට කියලා දෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මගේ චක්මා ප්‍රෝග්‍රෑම් YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් සියලු දෙනාටම ජය වේවා.